आयुवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान प्रवृत्ति विकाशात समगाई ओबमे एक वाने मम कविंदु विजय वर्धन प्रथम नवदहनय सिरस्तल वेत चीन श्रीलंका जनाधिपति वरुण अतर दुरकथन संवादयक सैम श्रेष्ठकम द्विपक्षीय समझौता वर्धनेट एकगतावय कोरोना रोगीन हंदुनागनी में नव क्रमवेद्यक ऑक्सफर्ड सरसवियन स्वागनी वैद्य निलिका मलविगेत परीक्षण खंडाय में पलात सभा मैतिवर्णे तवत कल्याई पलात सभा मैतिवर्णे नव पलात सभा पनत सम्मत किरीमेन पशु एमति गम्मम पिलकियाई प्लास्टिक सह पॉलिथीन आश्रित निष्पादन वर्ग किहिपयक हेट सिट तहनम प्रथम नवदानय देशीय पुवत्वेत जनाधिपति गोटाबे राजपक्ष महता सह चीन जनाधिपति शी जिनपिंग महता अतर दुरकथन संवादयक सिदुव तिबेनवा एहिदी सैम श्रेष्ठकम अन्योन्य प्रतिलाभ सहित द्विपार्श्विक सहयोगिता शक्तिमत् कोट वर्धने किरीमट एकंगत्वय फल वी तिबेनवा ශ්‍රීලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත් බහුපාර්ශවික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතු ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට මහඟු සහයෝගයක් ලබා දීම පිළිබඳව ෂී ජින්පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව विशाल प्रधान जनाधिपतिवरिया පලාසභා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. එහි ස්ථාවර පලාසභාව පිහිටුවා ගැනීම සඳහා දැනට පලාතේ වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයට ලබා දෙන ප්‍රසාද මන්ත්‍රී ධූර දෙක පලාතේ පවතින එක දිස්ත්‍රික්කයකට දෙක බැගින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. ඒ අනුව දිස්ත්‍රික්ක තුනක් තියෙන බස්නාහිර පළාතට නම් ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් වෙනුවට හයක් හිමි වෙනවා. දිස්ත්‍රික්ක දෙකක් පමණක් තියෙන උතුරුමැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් වෙනුවට හතරක් හිමි වෙනවා. ඒ අර ස්ථාවර පළාත් සභාව ගොඩනගා ගැනීමට හැකි වෙනවා. මන්ත්‍රී වරුන්ගෙන් 70%ක් කොට්ටාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනීමට මෙම පනත් කෙටුම්පතේ යෝජනා කර තිබෙනවා. මේwidetilde තවත් යෝජනාවක් වෙන්නේ එක කොට්ටාසෙට එකම පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කරන්න. මේ කාරණය යම් යම් අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් වුණාට පස්සේ මේ පිළිබඳ පක්ෂ නායක රැසීමක් ඇඳවලා අවසාන තීරණයක් ගැනීමට ජනාධිපතිතුමන් තීරණය කළා. ඊට හේතු වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය නියෝජනය වෙන්නේ නැහැ. ඒ අයට අදහස් දක්වන්න හැකි වෙන පරිදි පක්ෂ නායක රැසීම මේ කාරණේ පිළිබඳ අවසාන තීන්දුව ගනිමු කියලා ජනාධිපතිතුමා යෝජනා කළා. පළාත් සභා මැතිවරණයේ කවදාද පැවැත්වෙන්නේ කියලා ඔබතුමාලා තීරණයක් ගත්තාද එමතුමා? පළාත් සභා මැතිවරණයේ පවත්වන්නේ නව පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ දිනවක වරුගෙන කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. මොකද පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් තමයි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සිදු වුණේ. පිළිකාකාරක විෂ රසායනික අඩංගු පොල්තෙල් ලංකාවට ආනයනය
කරලා තිබෙනවා ඒ බව සනාථ වුණා දෙවෙනි පරීක්ෂණයේ දිනුත් ආනයන කරුවන්ට විරුද්ධ කිසිදු නීතිමය පියවරක් අරගෙනත් නැහැ නැවත ප්‍රතිපනයනය කරන්න කියන එක විතරනේ රජයේ කියන්නේ ඕනෙම ජහජරාවක් ගෙනල්ලා නැවත ප්‍රතිපනයනය කරන්න කියලා කිව්වොත් එහෙම රට තුල ඇතිවන තත්ත්වය මොකද්ද අතරම මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන්න රජය දැඩිව අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා බොහොම පැහැදිලි මුද්‍රා තබලා වෙළඳ පොලට මුදාහැරීම නතර කරලා තිබෙනවා පළවෙනි අවස්ථාවේදීම යම් කේකින් මේ හා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවද කියන කාරණය පිළිබඳව රේගුව දැඩි ලෙස පරීක්ෂණ කරනවා එම පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනවා දිවංගත දේශපාලඥයෙකු වූ MDH ජයවර්ධන මහතාගේ පිළිරුවක් ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල ප්‍රදේශයේදී සිදු වුණා. ජයවර්ධන මැතිතුමා හැම විටම ඇත්ත කතා කරා. හැම විටම ඍජු ස්ථාවරයන් අනුගමනය කරා. පොදු ජනතාවට සමීප වුණු චරිතයක්. කිසිම දවසක දූෂණය වංචාව හොරකම නොකරපු අව්‍යාජ චරිතය උසස් ප්‍රසස්ත දේශපාලන ගමනක් තුලින් තමන් නියෝජනය කරපු ජනතාවට අතිවිශිෂ්ට සේවාවක් සමගි ජනබලවේගයේ අපි බුදුදහම කේන්ද්‍ර කරගෙන අවංක බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් පිළිපදමින් මේ රටේ සියලුම ජාතීන් සියලුම ආගම් ඒකරාශී කරගෙන රටේ සැබෑ ස්වෛරීත්වය ස්ථාපනය කරන ගමනක් අපි ක්‍රියාත්මක කරා ඒ ගමනට අපි දේශපාලන පක්ෂයක් හැටියට දසරාජ ධර්ම අනුගමනය කර මේ දසරාජ ධර්මයන්ගේ ඒ උතුම් ගුණාංගයන් බොහොම පැහැදිලිව අකුරට අනුගමනය කරපු චරිතය MDH ජයවර්ධන චරිතය එතුමා කිසිම දවසක තනතුරු පසුපස ගියේ නැහැ ඒ වගේම ලැබුණු තනතුරට වහල් වුණේ නැහැ Tamanගේ මතය ඉදිරිපත් වුණොත් තනතුරු අහිමි වෙයි කියන නිවට භාවයකින් එතුමා ජීවත් වුණේ නැහැ ඒ හදවතේ ගැබ් වෙලා තිබුණු ඒ අවංක ප්‍රතිපත් එලෙසම එතුමා ලොවට ප්‍රකාශ කරා. එතුමාගේ අවංක භාවය නිසාම තමයි එතුමාට අවසානයේ ඇමතිකමත් අහිමි වුණා. අද දවසේ අපේ රටට ඉතාමත් වැදගත් වන චරිතය. කොරෝනා ආසාදිතයින් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. එම කණ්ඩායමට මෙරට මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියද ඇතුළත් වනවා. කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කිරීමට හැකිවීම විශේෂත්වයක්. එය ඉක්මන් සහ භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පරීක්ෂකයින් පවසන්නේ. මෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාව, තායිවාන, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් කණ්ඩායමක්ද එක්ව සිටියා. මේ අතර මෙම පරීක්ෂණය සඳහා මෙරටින් එක් වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නියති දහසකට වඩා පරීක්ෂා කළ බවයි. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 215ක් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 92303 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 88914ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 2823ක් පමණයි. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ පහක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගොස් ඇත්තේ ඇතුල් කෝට්ටේ කඳාන කොළඹ 15 කළුතර දකුණ සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි කරුවන් එය අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 29 වනදා සිට මෙරට පුද්ගලින් 894365 දෙනෙක්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙන අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව එළඹෙන අප්‍රේල් මාස 19 වනදා සිට මෙරට ජනතාවට ලබා දීමට නියමිතයි. හෙට දිනේදී චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා 106ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනරාජ්‍ය කටයුතු කරන එම එන්නත් ප්‍රමාණය හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසෙදිත් මැයි මාසෙදිත් ලැබීමට යෝජිතව තිබෙනවා. කෙටි ප්‍රමාදයක් සිදු වුණත් පළවෙනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතුත් ඉදිරි කාලෙදී සිදු කරනු ඇති. ප්‍රථම වතාවට ගෙන්වන සිනෝෆාම් මෙම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දෙනවා. අදාළ සායනික පරීක්ෂණ සම්බන්ධ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට වර්තනය කිරීම පිළිබඳව ගැටලුවක් ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවෙත් අනිකුත් ජන කොට්ටාෂ වලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 106ක් හෙට දිවයිනට ගෙන ඒමට නියමිතව තිබෙනවා.
ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග කිහිපයක් හෙට සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර මාධ්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇසුරුම් කළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම ළඟට ග්‍රෑම් 20ට අඩු පොලිතින් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශෂේ ඇසුරුම් තහනම් කිරීම මේකේ ආහාර ඖෂධ කියන එක අපි අත්හැරලා තියෙනවා මේ වෙලාවේ ඊළඟට ප්ලාස්ටික් වලින් සෑදු විවිධ හුලම් පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම ඒක බැලුන් බෝල වර්ග සහ දියමත පාවෙන සෙල්ලම් අර දියමත පාවෙන ඒවා හැර ඊළඟ එක ප්ලාස්ටික් කොටන් බඩු කන සුද්ධ කරන්න තියෙන ඒවා ඒවත් සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්න ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා හැර අනිත් ඒවා අපි තහනම් කරනවා ඊට පස්සේ ලී වලින් මගේ ඒක අවශ්‍ය නම් පුළුවන් මේ වෛද්‍ය නිර්දේශය කියන්නේ ඒක අවශ්‍යම නැහැ කියලා මේ කොටන් බඩ කියන එක ඊළඟට අපි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් ප්‍රතිචක්‍රීකරණ නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා මේකේ සිට 7 දක්වා කෝඩ් එකක් දෙනවා මෙන්න මේක තමයි වැදගත් මේක මේකට තමයි ගොඩක් අය විරුද්ධ සෑම නිෂ්පාදනයකම මේ දිනෙන් පස්සේ මේ කෝඩ් එක සඳහන් වෙනවා මොකද එතකොට මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ කොතනද කියලා තීන්දුව කරන්න පුළුවන් දැන් සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා ප්‍රතිචක්‍රීයකරණය කළා හදපුවා දැන් ඒව හොයාගන්න බෑ සභාපති වජිරබේ වර්ධන මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශීය යාන්ත්‍රණය 1994 න් පස්සේ කඩාගෙන වැටුණා. පෞද්ගලික යාන්ත්‍රණය බල සම්පන්න විදියට රාජ්‍ය යාන්ත්‍රණ විසින් ශක්තිමත් කළා. ඒ ශක්තිමත් කරනකොට ඒ යාන්ත්‍රණය ඔවුන්ට බැංකු වලින් බිලියන ගණන් ණය ලබා දෙනකොට ඒ ණය ලබා දෙන්නේ වාර්ෂිකව අහවල් මුදල නැවත අය කර ගැනීම සඳහා. එතකොට ඒ ව්‍යාපාරිකයන් තීන්දුව කරනවා අපි කන හාල් සේරුවකින් රුපියල් කීයක් අය කරලාද අර බිලියන ගණනක බැංකුවේ තිබෙන ණය ප්‍රමාණය ගෙවන්න කියලා. ඒක පැත්තකින් කරපු බරපතල අසම තුලිත ක්‍රියාවලියක්. දැන් මේ ක්‍රියාවලිය හරහා ඇති වුණු පෞද්ගලිකාංශය පාලනය කිරීමත් ආපහු රජයට සිද්ධ වෙන බරපතල ඛේදවාචකයක්. ඒ යම් කිසි විදියකට ඒ අංශය කඩාගෙන වැටුණොත් ඒ බිලියන ගානක පාඩුවත් ආපහු රජයේ මැත්තේම පැටවෙනවා. ඒ නිසා මම හිතනවා 1994 න් පස්සේ කරපු විවිධ කාරණා නිසා පෞද්ගලිකාංශයේ නිසියාකාරව හැසිරෙව්වේ නැති නිසා මහ ජනතාව බරපතල ඛේදවාචකයකට පත් වෙලා තිබෙනවා. සීනි බදු අඩු කිරීම තුලින් නිදහස් නිවහල් ආර්ථිකයක් මෙරට ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති සමුළුවකට එක් වෙමි. 10/14 වෙනිදා සීනි බද්ද අඩුකලේ අතිගරු ජනාධිපතිතුමා ලෝකේ ප්‍රධානම සීනි අපනයනය කරන්නට ඉන්දියාව. ඉන්දියාවේ සීනි වලට බෑන්ඩ් එකක් දාලා තිබ්බා කොවිඩ් එකත් එක්ක ඉන්දියාවට සීනි මදි වෙයි කියලා. අගෝස්තු මාසේ සීනි අපනයන තහනම ඉන්දියාව අයින් කරා. ඊට පස්සේ ලෝකේ හැම රටක්ම ගිහිල්ලා ඉන්දියාවෙන් සීනි ඉල්ලන්න පටන් ගත්තා. සීනි ඉල්ලුම ලෝකේ ඉහළ යනකොට සැපයම ස්ථාවරත්වයේ ඉල්ලුම වැඩි වෙනකොට ඕනම බාණ්ඩ එක මිලි හෙල යනවා. ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා කල්පනා කරා 10/14 ඉඳලා 12 ජනාධිපති පටිතද කරපු ආර්ථිකේ පුරුල් කරවුවේ නිදහස් නිවහල් ආර්ථිකයක් ස්වාධීන ගොඩනගන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද අභියාචන අධිකරණයට දැනුම් දුන්නා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අද අභියාචන අධිකරණයට දැනුම් දුන්නා. දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත්
ෆොන්සේකා යනු මහත්වරුන් විසින් ඉදිරිපත් කළ රිට්පෙත් සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් මෙම දැනුම් දීම සිදු කළා. එෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරු වරුන් දෙදෙනෙකු සහ අභියාචනාධිකරණ වෙනිසුරු වරයෙකු ඇතුළත්ව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් එකුත් 29 වනදා පත් කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට වාචිකව උපදෙස් ලබා දී ඇති බව ප්‍රකාශ කළා. මෙම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. අනතුරුව පෙත්සම සලකා බැලීම මැයි මාස 12 වනදා කැඳවීමටයි අභියාචනාධිකරණය නියම කළේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.